මගේ නම තනෝජ. මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ ජීවිතේ මම මුහුණ දීපු මං ඉඳපු සුන්දර අත්දැකීමක් ගැන. අපේ ගෙවල් තිබුණේ පිළියන්දල. අපේ ගෙදර හිටියේ මහත්තයයි මායි පුතා විතරයි. පුතා කැම්පස් යනවා. පුතා කැම්පස් එකේ නැවතිලා තමයි යන්නේ. මායි මහත්තයයි විතරයි ගෙදර හිටියේ. මම රජේ පාසලක උගන්වන කාලේ ගිවිල ඇත්ති. මගේ ඇඳුම් එහෙම මං හොදලා දාන්නේ ඉරියවලට. ටික කාලයක් යනකොට මට තේරුණා ඇඳුම් පොඩි වෙලා තියෙනවා වගේ. ඒත් එච්චර මං ගණන් ගත්තේ නෑ. ඒත් තව ටික කාලයක් යනකොට මට තේරුණා කවුරු හරිව සතුටු වෙන්නේ පාවිච්චි කරලා කියලා. තීරණය කළා කවුද මේ වැඩේ කරන්නේ කියලා. කොහොම හරි අල්ලගන්න ඕනේ කියලා. මට හිතුණා මේ වැඩේ කරන්නේ අල්ලපු ගෙදර පුතා කියලා. කොල්ලක් කැම්පස් එහෙම වරලා මේ දවස්වල ගෙදරන ඉන්නේ. මං එදා කළේ කොහොම හරි ඉස්කෝලේ යන්න වගේ ලැහැත් වෙලා එළියට ගිහින් ගෙදර ආපහු මලා හිටිය කවුද ඉන්නේ කියලා. මං හිතුවා හරි 10 විතර වෙනකොට වැටින් පැනලා අල්ලපු ගෙදර පුතාව. මං බලා හිටිය මොකද්ද කරන්නේ කියලා. එයා වැලෙන් තියෙන මගේ අට ඇඳුමක් කරගෙන හිමීටාව ගේ පිටිපස්සට. අපේ ගේ පිටිපස්සේ තියෙන පොඩි මඩුවක් වගේ එතන තියල් තියෙන පුටුවක්. මලා එක එතනින් වාඩි වෙලා මගේ අට ඇඳුමට උම්ම දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එළියට අරන් අත ගන්න ගමන් උම්ම දෙන්න පටන් ගත්තා. ඒක මූණට දාගෙන මං එකපාරට එතෙන්ට ගියා. කොල්ල හොඳටම බය වුණා. අනේ නැන්දේ සමාවෙන්න සමාවෙන්න කොල්ල දැන් නහයෙන් ගඩනවා. ආ දෙන්න මේ හොර අල්ලගන්තයි මං අද වැඩට යන්නේ නැතුව නැවතුනේ. ඉන්නවක හොඳ වැඩක් කරන්න මං ගමටම කියනකෝ. අනේ නැන්දේ මං ගමේ ඉඳලා ඉවරයි කියන තැනකට වඳින්න. අනේ මේ කාටවත් කියන්න එපා කිව්වා. හා හා එහෙනම් කමන්නේ. මටත් ආසයි දුරින්ද මං කිව්වා කරගෙන ආපු වැඩේ කරන්න කිව්වා. අනේ බෑ නැන්දේ මං යන්නම් කියලා. කොල්ල යන්න නැතුව කොහෙ යන්නද කියලා මටත් ආසයි තුනින්ද මං ඉතින් ඉඳගෙන මං අල්ලලා බැලුවා. අම්මෝ මේකේ සයිස් එක හෙන උලක් වගේ. මටත් ආසයි කොල්ල මේක දැක්කම අපි යන් කාමරෙට. මාත් කැමති කොල්ල එහෙම ලැපෙපුණා වගේ. අපි ගියා මගේ කාමරෙට. අපි අපේම ලෝකෙක තනි වුණා. අපි ගොඩක් සතුටු වුණා නේද. ඔය විදිහට ඉඩ ලැබෙන හැම වෙලාවෙම අපි අපේ වුණා. දැන් නම් යා පිට ඉන්නේ ආසය අඳුර ගන්න කෙනෙක්. එහෙම කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. YouTube channel එක subscribe කරන්න.